පසුගේ දින කිහිපය පුරාම බොහෝ දිනාගේ දෑස් දැල්වී තිබුණේ දෑස් යොමු වී තිබුණේ මහා සත් සමුදුර පතුල වෙත කිලෝමීටර් ගාණක් ගැඹුර වෙත ඒ ටයිටන් කියන සබ්මැරින් යන්ත්‍රයට සබ්මැරින් යානයට මොකක්ද වුණේ ඒ තුල ගමන් ගත් ලොව ප්‍රකට ප්‍රකෝටිපතියන්ට මොකක්ද වුණේ කියන එක ඉතින් ඊයේ දිනේදී ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් වුණා හැබැයි ඒ ශෝකාන්තයක් කඳුලින් නිම වුණු කතාවක් බවට තමයි පත් වුණේ අද දිවින පුවත්පතේ ප්‍රධාන පිටුව බලලා ප්‍රධාන සිරස්තලයට යොමු වුණාම එහි වැඩි විස්තර ඔබට සොයා ගන්නට පුළුවන් ලොවම හැඬ වූ ඛේදවාචකය ටයිටන් කඳුලින් නිම වේ කියලයි එහි දක්වා තිබෙන්නේ ඉතින් පස් දෙනාම සෝචනීය ලෙස මිය ගින් ටයිටනික් සුන්බුන් වලට අඩි 1600ක් දුරින් විපත්‍ය සිදු වෙලා ව්‍යසනකාරී පිපිරීමකට ලක් වෙලා කියලයි එහි දක්වා තිබෙන. ඉතින් ටයිටනික් සංචාරක ටයිටන් සබ්මැරීනේ ගමන ඛේදවාචකයකින් අවසන් වුණා. ඉකුත් ඉරිදා පෙරවරුවේ මේ ගමනට සහභාගී වූ පසු දින කිසිවිටකත් මේ ඔවුන්ගේ ඉරණම් ගමනයයි නොසිතන්නට ඇති. එහෙත් ඉතින් නොසිතූ ආකාරයෙන් මේ ගමන නිමාවට පත් වුණා කියලයි පුවත්පත කියන්නේ. මෙම සබ්මැරීනේ අයිතිකාර සමාගම වන ඕෂන් ගේට් පවසන්නේ සෙවුම් ක්‍රියාත්මක ප්‍රදේශයෙන් සබ්මැරීනේ සුන්බුන් සාගනිමින් පසු යානයේ සිටි පුද්ගලයන් පස් දෙනා කනගාටුදායක ලෙස මියගොස් ඇති බවට තමන් විශ්වාස කරන බවයි. තෙන් මෙසේ මියගොස් තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයෙකු වන හේමිෂ් හාඩන් ඔහු 58 වැනි පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික පියපුතු දෙපලක් වන ෂෙහසාද් ඩාවුඩ් කියන 48 වැනි පුද්ගලයා සහ සුලේමාන් ඩාවුඩ් කියන 19 වැනි තරුණයා. ඉතින් සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල් ඔන්රේ නාජලේට් කියන 77 වැනි පුද්ගලයා සහ ඕෂන් ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් කියන 61 වැනි පුද්ගලයා කියලා තමයි පුවත්පත සිහිපත් කරන්නේ. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ඊයේ පැවති මාධ්‍ය හමුවක අමතමින් කියා සිටේ සොයාගත් සුන්බුන් අනුව මේ සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බවයි. එහිදී අදහස් දක්වන රිය අඩ්මිරාල් ජෝන් මෝග කියා සිටේ ටයිටනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනේ කොටස් හමු වූ බවයි. ඉතින් දීර්ඝ විස්තරයක් මෙහි දක්වා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මහජනතාව දැක්වූ අදහස් ඒ වගේම ටයිටනික් කියන සුප්‍රකට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටමන ලද චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා දැක්වූ අදහස් ඒ වගේම මේ සමාගමේ සේවය කරලා දැනට වැඩ තහනමකට ලක්වූ අයකු දැක්වූ අදහස් මේ තාක්ෂණික තත්ත්වයන් පිළිබඳව ඔහු කරන ලද හෙළිදරව් මේ සියල්ලම ඊයේ දිනේදී අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ ඔබට සවිස්තරාත්මකව ගෙනාවා. ඉතින් YouTube ඔස්සේ ඔබට නැවතත් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹුවේ නැත්නම් බලන්නට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මුදලින් නාඩ්‍ය වුණාම ආශාවන් අසීමිත වෙනවා. කවදාවත් ආශාවන් පාලනය වීමක් බවට පත්වන්නේ නැහැ. ඉතින් චාරිකා කියන එකත් රට ඇතුලේ ඊට පස්සේ රටෙන් ඔබ්බට ඊට පස්සේ මුහුදු පත්ලට සමහර විට අභ්‍යවකාශයට තරම් යන්නට හේතුභූත වන්නට පුළුවන් අතමිට සරුවීම කියන එක. ඉතින් අතමිට සරුවීමම ඇතැම් විට මේ වගේ ඛේදවාචකයකට මුල් වුණා වන්නටත් පුළුවන්.